සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සම්මා සම්බුද්දෝති තත් කතමෝ සම්මා සම්බුද්දෝ ඉදේ පච්චෝ පුද්ගලෝ පුම්මේ අනනුසුතේසු ධම්මේසු සාමං සච්ඡානි අපි සම්බුද්ධති තත් ච සම්බඤ්ඤුතං පාපනාති බලේසුච වසීභාවං අයං උච්චති පුද්ගලෝ සම්මා සම්බුද්දෝති මහා සංඝරත්නයන් වහන්සේ ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දසවරධාරී සරුවක්ඛ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද සම්මා සම්බුද්ධ ගුණ පාඨය හැඳින්වෙන්නේ ධර්ම මාතෘකාවක් අද මේ අති උතුම් සාරාණීය ප්‍රසාදනීය වෛශාඛ පුණ්‍ය මහෝත්සව දවසේදී ඉදිරිපත් කරන්න යෙදුනේ. මේ මාතෘකා ධර්මය ඇතුළත් වන්නේ අභිධර්ම පිටකයෙහි උජ්ජල ප්‍රඥප්ති ප්‍රකරණයෙහි උජ්ජල විවරණ දේශනාවෙහි ඒකක නිපාතයට ඇතුළත් කොටසක් වශයෙනුයි. ධර්ම දේශනයේ සඳහා මාතෘකාවට අවසර ලැබී තිබුණේ සම්මා සම්බුද්ධ ගුණපදය ගැන හැඳින්වීමක් පිණිසයි. එනිසා විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ පිළිබඳව බුද්ධ ගුණ සම්භාරයෙන් යම් පමණක් අපේ චිත්තසංතාන තුළ අවබෝධ කරගනු ලැබෙනවා නම් එයින් අපේ සංතානයෙහි බෝධිපාක්ෂික ධර්මයන් දියුණු කර ගැනීමට අතිශයින්ම උපකාරී වෙනවා. විශේෂයෙන් අද මේ වෙසක් පොහෝ දවස ගැන බෞද්ධයන් නොයෙක් අවුරුන් කරුණු දැනගෙන සිටිනවා. විසක් පෝය කියන්නේ තුන් ලෝකයේම අග්‍රගන්නේ උත්තරීතර උපෝසත දවසක්. සාරා සංකේය කල්පලක්ෂයකට ඉහෙතදී දීපංකර පාදමූලයේදී සුමේධ තාපසයන් වහන්සේ මතු ලෝතුරා බුදු වෙන බවට නියත යුවර්ණශ්‍රී ලබාගත්තේ විසක් පෝය දවසේදී. පශ්චිම බවයෙහි ලුම්බිනි සාල වනෝද්‍යානයේදී උත්පත්ති මංගල්‍ය සිද්ධ වූයේ වෙසක් පොහෝ දවසකදී. උපතින් කිෂ්පස්විනි වසරේදී බුද්ධගයා සුද්ධ භූමියේ විජයාශ්‍රී බෝධීන් වහන්සේට පිටදී සපරිවාර මාරුපරාජයකට ලෝතුරා බුද්ධ රාජ්‍යයට පැමිණ වදාළේ වෙසක් පොහොය දවසේදී. සුද්ධෝදන මහරජ්ජිරුවන් ප්‍රධාන ඥාති සංග්‍රහය පිණිස කපිලවස්තු පුරනුවරට වැඩම කරවා ගගනතලයෙහි යමා මහ පෙළහර පාමින්
කෝටි ලක්ෂයක් දෙවිවරුන් රහත් ඵලයේහි අසංකේයයක් පිණිස යට මාර්ග ඵලයේ දිහිටුවමින් පොළොව කම්පාවනසේ විසිතුරු ධර්ම දේශනා පවත්වා වදාළේ විශක් පොහොය දවසේදී. මණියක් එක නාගරාජානන්ගේ ආරාධනාවෙන් ප්‍රභින්න ප්‍රතිසම්බිදා ප්‍රාප්ත මහරහතන් වහන්සේලා 500 නමක් සමග කැලණි පුර නුවරට වැඩම කරවා ශ්‍රී ලංකාද්වීප ධරණී තලයේහි අති ශ්‍රේෂ්ඨ වූ පූජනීය ස්ථාන රාශියක සමවත් සුව විඳවදාලේ විශක් පොහොය දවසේදී සීල බුදු කුසේ නිමවා කුසිනාරානුව රූපවත්තන සාල වනෝද්‍යානයේදී අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුන් පිරිනිවන් පාවදාලේ විශක් පොහොය දවසේදී ශ්‍රී ලංකාව මනුෂ්‍ය වාසයක් බාට පමුණුවමින් විජේ කුමාරයා නම් පිරිස ශ්‍රී ලංකාවට සැපත් වූයේ විශක් පොහොය දවසේදී ශ්‍රී ලංකාවේ සම්බුද්ධ ශාසනය පිහිටුවීමේ ප්‍රධාන දායකත්වයේ දරූ දේවානම්පියතිස්ස මහරජතුමා නම් ඔටුනු පැන්දගෙන රාජ්‍යශ්‍රීයට පත් වූයේ විශක් පොහොය දවසේදී ද්‍රෝණියක් පමණ සරුවක්න 13 වහන්සේලා බුදුරැස් නියදුවමින් වැඩඉන්නා වූ රුවන්මැලි මහා චෛත්‍ය රාජන් වහන්සේගේ මුල්ගල් තැබීමේ මහෝත්සවය 96 කෝටියක් මහා රහතන් වහන්සේ පිරිත් දෙසද්දී සිදු වූයේ විශක් පොහොය දවසේදී මේ විදිහේ අසිරිමත් කාරණා රාශියකින් පූජනීයත්වයට පත් වූ මේ විශක් පොහොය දවසේදී අපේ සරුවක්ඥන් වහන්සේගේ ගුණස්කන්ධයෙන් විඳක් සාකච්ඡා කිරීමට ගැනීම ඉතාම වැදගත් ඥාන සම්ප්‍රයුක්ත ක්‍රියාවක් වේදවා. අද මේ සම්බෝධි විහාරස්ථානයේ දහස් ගණනාවක් සුදෝ සුදුවතින් සැරසිලා ශිල්පේ වේගන බුද්ධාලම්මන ප්‍රීතිය යුතුව සීල භාවනා වැඩසටහන් යෙදෙමින් මේ සම්මා සම්බුද්ධ ගුණයට සවන් දෙමින් තවත් වරක් චිත්තසංතානයේ බෝධිපාක්ෂික ධර්මයන් ගොඩනගාගෙන අවස්ථාවක් සලසා ගත් යා හිතේ සත්‍යම්පත් බවක් ඇති කරගෙන මේ සවන් දෙන ධම්ම පදයක් ගානේ අපේ චිත්තසංකාන තුල සතර සතිපට්ඨානාදී බෝධිපාක්ෂික ධර්මයන් වැඩි දියුණු වී අපට බුදුපසේ බුදුමහරහතන් වහන්සේ ආબોධ කළ ධ්‍යාන විදර්ශනා මාර්ගඵලානුක්‍රමයෙන් අග්‍ර අමා මහ නිවන් සුව සාක්ෂාත් වේවා කියන අදිෂ්ඨානයෙන් මේ දේශනාවට සාමදානව සවන් දෙමු. මාතෘකාකල සූත්‍ර පාඨය අබදන්න පිටකයෙහි කුජල පඤ්ඤත්තේ ප්‍රකරණයෙහි එන ඒකක නිපාත කොටසට අයිති සූත්‍ර පාඨයක්. සම්මා සම්බුද්ධෝති සම්මා සම්බුද්ධෝ යනු තත්ථකතමෝ සම්මා සම්බුද්ධෝ නිහිලා සම්මා සම්බුද්ධෝ යනු කවරේද? ඉදේ පච්චෝ පුද්ගලෝ මේ ඇතම් කුජලකෙනේ පුබ්බේ අනනුස්සතේ සුධම්මේසු ඒ ජීවිතයේ පෙර නවසු විරු ආරි සත්‍ය ධර්මයන් පිළිබඳව සාමං සච්ඡානි අபிසම්බුද්ධති තමාගේම ස්වයං භුඥානයෙන් සුවකීය ප්‍රඥාවෙන් චතුරාරි සත්‍ය ධර්මයේ ආબોධ කළසේද්ද තත්ත්‍ය සම්මඤ්ඤතම් පත්තු ඒ ආબોධයේ හිලා ਸਰුවඥතා ඥානයට පැමිණිසේක්ද බලේ සුච වශී භාවං කාය බල ඥාන බල 10ක වශීතා බවට පැමිණිසේක් නම් අයං උච්චති පුද්ගලෝ සම්මා සම්බුද්ධ මේ කියන ලබන පුජ්‍යලයා සම්මා සම්බුද්ධ නම් වෙනවා කියන එකයි සූත්‍ර පාඨයේ කෙටි අදහස. මේ සම්මා සම්බුද්ධ කියන වචනයෙහි පද සිද්ධියේ බොහොම සලකා බලන්ට වටිනවා. සම්මා සාමංච සබ්බ ධම්මානං බුද්ධත්තාපන සම්මා සම්බුද්ධු මේ අට කතා පාඩයක්. සම්මා මනසේ සාමංච තමා විසින්ම සබ්බ ධම්මානං
සංකත අසංකත ලෞකික ලෝකෝත්තර සර්ව ධර්මයන් බුද්ධත්තා පන අවබෝධ කළ බැවින් වනාහි සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධනම් වෙනවා. මෙතන බුද්ධ බෝධනේ කියන ධාතුවෙන් බුද්ධ කියන වචනේ හැදෙනවා. ඒ බුද්ධ කියන වචනයේ සංකේන උපසර්ගෙන් විශේෂත්වයට පත් වෙනවා. සම්බුද්ධ තමාම ආબોධ කරගන්නවා. ඒ සම්මා කියන මේ නිපාත පදයෙන් තවත් විශේෂත්වයට පැමිණෙනවා. සම්මා කියන්නේ එතන ਸਰුව ප්‍රකාරේ. ਸਰුව ප්‍රකාරෙන් තමා විසින්ම ਸਰුව ධර්මයන් ਸਰවාකාරයෙන් ආબોධ කොට වදාළ බැවින් සම්මා සම්බුද්ධෝ කියන මේ වචනේ හැඳින්වෙනවා. තවත් ඒක විශේෂණ පද තුනකින් මෙහිදී දැක්වෙනවා. කුප්පේ අනනුසුතේසු ධම්මේසු සාමං සච්ඡානි අපි සම්බුද්ධෙති. කලින් නොයසෝ විරු ਸਰව ධර්මයන් පිළිබඳව සත්‍යතාවන් සතරාකාරයකින් නුන්වහන්සේ ආબોධ කරගන්නවා. ඒ තමත් විශේෂවත් කරනවා තත්ත්‍ච සම්බන්‍යතම් පත්තු පාපුණාති. ඒ ආબોධෙහි ඉතිරවක් නැතුව සියල්ලෙන් සියල්ල දැනගන්නව සරුවඥතා ඥානෙට පැමිණෙනවා. තවත් මේක විශේෂ කරනවා බලයේ සුඛ වශී භාවක්. ඥාන බල 10ක වශී භාවයටපත් වෙනවා. මේ කියන ලක්ෂණ තුනින් යුක්ත වූ ආභෝධ ඥානෙ ඇති අසදෘශ වූ අසම වූ අසම සම වූ අප්‍රති වූ අප්‍රතිභාග අප්‍රති පුජ්‍යල කියන ගුණ ඇති ශාන්ති නායකයන් වහන්සේටයි සම්මා සම්බුද්ධෝ කියන මේ වචනේ හඳුන්වන්නේ. ධර්ම සේනාධිපති සාරිපුත්‍ර මහරහතන් වහන්සේ විසින් මේ බුද්ධ කියන වචනේ තවත් දුරට බොහෝම ලස්සනට විග්‍රහ කරනවා. බුද්ධෝ තේ නට්ඨේන බුද්ධෝ. බුද්ධෝ කියන්නේ කවර අර්ථයකින්ද? බුද්ධිතා සච්ඡානීති බුද්ධෝ බෝධේතා පජායාති බුද්ධෝ. චතුරාර්ය සත්‍ය ධර්මයන් තමන් වහන්සේ ආબોධ කළ නිසා බුද්ධ නම් වෙනවා. බෝධේතා පජායාති ආර්ය සත්‍ය ආબોධ කරගන්න සුදුසු ජනතාවට ආબોධ කරවා වදාළ බැවින් බුද්ධ නම් වෙනවා. සම්බන්‍යතාය බුද්ධෝ සියල්ලම දන්නා බැවින් බුද්ධ නම් වෙනවා. සම්බ දස්සාවිතාය බුද්ධෝ සියල්ලම ප්‍රඥා ඇසින් දක්නා බැවින් බුද්ධ නම් වෙනවා. අනඤ්ඤ නෙය්‍යතාය බුද්ධෝ අන් කෙනෙකුන් විසින් නෙවෙයි තමන්ව ආબોධ කරගත් බැවින් බුද්ධ නම් වෙනවා. විෂමිතාය බුද්ධෝ පිපෙන නෙළුම් මලක්සේ තමන් ප්‍රබුද්ධ වූ බැවින් බුද්ධ නම් වෙනවා. කේනාසව සංඛාතේන බුද්ධෝ ආශ්‍රවයන් ශේකලාර්ථයෙන් බුද්ධ නම් වෙනවා. නිරුපලේප සංඛාතේන බුද්ධෝ කෙලෙස් තැවරීමක් නැති බැවින්ද බුද්ධ නම් වෙනවා. ඒකාන්ත වීතරාගෝති බුද්ධෝ ඒකාන්තෙන් වීතරාගී බවට පැමිණ බැවින් බුද්ධ නම් වෙනවා. ඒකාන්ත වීත දෝසෝති බුද්ධෝ ඒකාන්තෙන් වීත දෝසී බැවින් බුද්ධ නම් වෙනවා. ඒකාන්ත වීත මෝහෝති බුද්ධෝ ඒකාන්තෙන් වීත මෝහී බවට පැමිණ බැවින් බුද්ධ නම් වෙනවා. ඒකාන්ත නික්කලේසෝති බුද්ධෝ ඒකාන්ත නිකලස් බැවින් බුද්ධ නම් වේදවා. ඒකායන මග්ගම් ගතෝති බුද්ධෝ ඒකායන මාර්ගේ ගමන්ගත් බැවින් බුද්ධ නම් වේදවා. ඒකෝ අනුත්තරං සම්මා සම්බෝධින් අභිසම්බුද්ධෝති බුද්ධෝ. අන් කෙනෙකුගේ සහායක් නොමැතිව තමන් වහන්සේ විසින්ම සර්වඥතා ඥානයට පැමිණෙමින් සර්ව ධර්මයන් ආબોධ කළ බැවින් බුද්ධ නම් වේදවා. අබුද්ධි යේතත්තාති බුද්ධෝ අවිද්‍යාන්ධකාරේ නැසූ බැවින් බුද්ධ නම් වේදවා. බුද්ධි ප්‍රතිලාභාති බුද්ධෝ ප්‍රඥා ආලෝකේ ප්‍රතිලාභ කළ බැවින් බුද්ධ නම් වේදවා. බුද්ධෝ තී නේතන් නාම මාතර කතං
බුද්ධෝ යන මේ සුද්ධ නාමය මහා මායා මෑණියන් තබූ නමක් නොවේ. නේ පිතරා කතං සුද්ධෝදන මහා රජුරුවන් පියාණන් වහන්සේ තබූ නමක් නොවේ. නේ බාහතරා කතං ආනන්ද නන්ද ආදී සහෝදර කෙනෙක් තබූ නමක් නෙවේ. නේ භාග්‍යා කතං රූපනන්ද ආදී ජනපද කල්යාණී ආදී සහෝදරයන් තබූ නමක් නොවේ. නේ මිත්තාමච්චේහි කතං හිතමිතුරන් තබූ නමක් නොවේ. නේ ඥාතිසාලෝහෙති කතං මව්පස පියපස ඥාතීන් තබූ නමක් නොවේ. නේ සමන බ්‍රාහ්මණේහි කතං ලොවෙහි ශ්‍රමණ බ්‍රාහ්මණයන් තබූ නමක් නොවේ. නේ දේවතාහි කතං දෙවියන් බ්‍රාහ්මණයන් තබූ නමක් නොවේ. එසේනම් කාගෙන් මේ නම ලැබුණේ? විමුක්ඛාන්තකමේතම් බුද්ධානම් භගවන්තානම් බෝධ්‍යාමූලේ සහ සම්බන්‍යත ඥානස පටිලාභා සච්චිකා පඤ්ඤත්ති යදිදම් බුද්ධෝති. විමුක්ඛාන්තකමේතම් ශ්‍රී මහා බෝධින් වහන්සේ අභියස නැගෙනහිර දෙක් බලාගෙන අපරාජිත වජ්‍රාසනාරූඪව වැඩ ඉඳගෙන සපරිවාර මාර්ග පරාජය කරමින් සෝතාපට්ටි මග්ගඵල, සකදාගාමි මග්ගඵල, අනාගාමි මග්ගඵල, අරහත් මග්ගඵල කියන මේ අවස්ථාවන්ටපත් වීමේදී අරිහත් මාර්ගඥාන ප්‍රතිලාභයට කියනවා විමුක්ඛාන්ත කියලා. ඒ අරිහත් මාර්ග සංඛ්‍යාතේ විමුක්ඛාන්තයේදී දසබල ඥාන, චතු විසරණ ඥාන, චතු පරිසම්විදා ඥාන, ෂට් අසාධාන ඥානදී අනන්ත ඥාන ධාතු පරිවාර කොට ඇති සර්වඥතා ඥාන ප්‍රතිලාභයෙන් යතිතං සච්චිකා පඤ්ඤත්ති. මේ බුද්ධෝ කියන වචනය ඒකාන්තයෙන්ම සිද්ධ වුණා කියන එක මේ අර්ථ විවරණයෙන් පැහැදිලි වෙනවා. මේ කියන සම්මා සම්බුද්ධෝ ගුණය බුද්ධෝ කියන මේ පදයෙන් මෙහිදී හඳුන්වලා කියනවා. සම්මා සම්බුද්ධෝ කියන වචනයෙන් තමන් වහන්සේ ආબોධ කරගත් බවත්, බුද්ධෝ කියන වචනයෙන් තමන් ආબોධ කරගන්නා ලද සත්‍ය ධර්මය ලොවට ආબોධ කරවා වදාළ බවත් මෙහි හැඳින්වෙනවා. සම්මා සම්බුද්ධෝ ගුණය පළමුවෙන්ම හඳුන්වා වදාළේ පංචවර්ගීය ස්වාමින් වහන්සේලාටයි. ඒකත් ප්‍රථමයෙන් එදවසේදීම අතරමඟ සම්මුඛ වූ උපකාජීවකතුමා වෙතත් කැටි වචනයකින් ප්‍රකාශ කළ කියනවා. සම්බාමිහු සම්බවිදු අමස්මි සම්මේසු ධම්මේසු අනුපලිච්චෝ සම්බං ජහෝ තන්නක්ඛයේ විමුක්තු සයං අභිඤ්ඤාය කමුද්දිසෙයං. මම සියල්ලම අභිභවාගෙන ආબોධ කළා. සියලුම ආශාවන් තෘෂ්ණාවන් ප්‍රහාණී කළා. මට කිසිම ශාස්ත්‍රූ කෙනෙක් හෝ සාමාන්‍ය කෙනෙක්වත් නැති බැවින් මමම සියල්ල ආબોධ කරගත්තා කියන අදහස උපක ආජීවකතුමා ඉදිරියේ ප්‍රකාශ කළදී මා දිසාවේ දින හොන්ති යේ පත්ත ආසවක්ඛයා ජිතාමේ පාපක ධම්මා තස්මාහං උපකාජිනෝ. යම් කිසි කෙනෙක් ආශ්‍රවක්ෂය කර ඥානයට පැමිණිසේක් නම් ඒයතෝ මා හා සමාන වෙනවා. මම සීළු පාප ධර්මයන් ජයගත් බැවින් මම දින නම් වෙනවා කියලා උපකාජිනකතුමාට මුලින් හඳුන්වලා දුන්නා. එතුමා කිව එනම් ඔබ වහන්සේ අනන්ත ජන කියලා. භාග්‍යතුන් වහන්සේට ඒක ප්‍රතිඥා කළ ඔව් මම අනන්ත ජන වෙනවා කියලා. එදවසේ සන්ධ්‍යාවේ පංචවර්ගීය ස්වාමින් වහන්සේලා සම්මුඛ වීමට ඉසිපතනාරාමයට වඩින වෙලාවේ දුරදීම පංචවර්ගීය ස්වාමින් වහන්සේලාට දකින් ලැබුණ වඩින විලාසය ඒ අය හිතාගෙන හිටියේ දුෂ්කර ක්‍රියාවත් අතර දාලා පිණ්ඩපාතාහාරය පිළිගනිමින් ශරීරේ පුෂ්ටිමත් කරගෙන දැන් අපි වෙත එනවා. උසස් වංශවත් කෙනෙක් නිසා අපි ආසනයේදී වන්දනා නොකරමු, පාහේ ගෙමක් නොකරමු, වත් පිළිවෙත් නොකරමු,
ඔහම කතිකාවතක් තිබුණා. නමුත් බුදුරජාණන් වහන්සේ මේ වඩින්නේ තුන් ලෝකයේම විහිදුවන අසීමිත මෛත්‍රී චිත්ත තරංග ධාරාව මේ පස්දෙනා වහන්සේ යොමු කරගෙනයි. ඒ සර්වඥන් වහන්සේගේ මෛත්‍රී බලය නිසා මේ පස්දෙනා වහන්සේට කතිකාවත අමතක වුණා. කෙනෙක් ඉදිරියට ගිහින් වැඳ නමස්කාර කළා. අතේ තිබුණු දෙපටි සූරයි පාත්‍රයයි පිළිගත්තා. තා කෙනෙක් පාදෝනා පැන්නෙලවා කිව්වා. තා කෙනෙක් ආසනේ පැනීවා. තව කෙනෙක් ශ්‍රීපතෝ දුහෝනේ කියලා ඔක්කොම කළා. හැබැයි මේ ඇත්තෝ තාම හිතාගත්තේ නෑ ශාන්තිනායකයන් වහන්සේ සරුවක් නිකේන බව. උන්වහන්සේගේ බුද්ධත්වය ගැන නොදන්නා බැවින් ආවසෝ ආවසෝ කියන වචනින් ආමන්ත්‍රණය කළා. ඒ වෙලාවේ සරුවඥන් වහන්සේ වදාලා මහණෙනි තථාගතයන් වහන්සේට ආවසෝ කිය ආමන්ත්‍රණය නොකළ යුතුයි. තථාගතයන් වහන්සේ සත්‍ය අවබෝධ කළා. දසවන් නමාගෙන දහම් අසන්න මේ ධර්මයේ ඇසුවොත් ඒ ධර්මයට අනුව මඟඵල නිවන් සුව සාක්ෂාත් වෙනවා. තුන් වාරයක් කියන්නේ දුනා. තුන් වාරයක් කිව්වත් පිළිගත්තේ නැහැ. හතරවෙනි වාරයේ බුදුරජාන් වහන්සේ වදාලා මහණෙනි ඔබ ඇසුරේ අවුරුදු 6ක් තරම් ආසන්න කාලයක් මම ගත කළා. ඒ කාලේ මම කිව්වද මම ලෝතුරා බුදුන මම සත්‍ය අවබෝධ කළා මම සර්වඥතා ඥානෙ ප්‍රතිලාභ කරා කියලා මම කිව්වද? කිව්වේ නෑ නේද? ඒ කිව්වේ නැත්තේ එදා මම අවබෝධ කරගත්තේ නැති නිසා. අද මම මේ ප්‍රකාශ කරන්නේ මම සත්‍ය අවබෝධ කරගත්තා. ඒ සත්‍ය ධර්මයට සවන් දුන්නොත් සත්‍ය අවබෝධ වෙනවා. එනිසා මහණෙනි දසවන් නම සවන් දෙන්න කියලා දැඩි ආවාදයක් දුන්න වෙලාවෙ සියල්ලෝම පිළිගත්තා. ඒ වෙලාවේදී සර්වඥන් වහන්සේ ඇසලහඳ උදා වෙද්දී ඉර බහගෙන යන සුභ මොහොතේදී දසදහසක් ලෝක ධාතුවල පුදුමාකාර රාජ්‍යාරය පැන නගෙද්දී දේමේ භික්ඛවේ අන්තා පබ්බජි චේරණ සේවිතබ්බා කියලා ලෝ පහළමේ වදාළ ශීල සරුවඥන් වහන්සේලාගේ ප්‍රථම ධර්ම දේශනය ආරම්භ කරනකොට දසදහසක් ලෝක ධාතු එක පැහැර කම්පා වෙන්න ගත්තා. සඳේව ආලෝකය අභිභවාගෙන පුදුම ආලෝකය පැතිරෙන්න පටන් ගත්තා. දසදහසක් සක්වල කෙළවර දක්වාම සරුවඥන් වහන්සේගේ මధుර මනෝහර කටහඬ පැතිරෙන්න ගත්තා. මේ ආචාර්ය සිදුවෙන අවස්ථාවේ තමයි පංචවර්ගයේ ස්වාමින් වහන්සේලා සමාධිගතව ධර්ම ශ්‍රවණී කලේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමින් වහන්සේ සෝවාන් ඵලයට පත් වී වදාළේ. අසංඛේයක් දෙවිවමුන් සෝවාන් වූ අතර 18 කෝටියක් බ්‍රහ්මයන් අරිහත්ත්වයට පත් උනේ. එදවස්සේදී සම්මා සම්බුද්ධත්වයේ ප්‍රතිඥා කරමින් දෙතු අනුත්තර ධර්ම චක්‍ර ප්‍රවර්තන සූත්‍රාන්ත දේශනේ විසාන්දීනිනුයි. මේ වගේම ගෝතමක සූත්‍රයේ දෙසූ දවසේ සම්මා සම්බුද්ධත්වයේ තුන් වාරයක් ප්‍රතිඥා කළා. තුන් වාරයක් මහා පොළොව කම්පා වුණා. කාලකාරාම සූත්‍ර දේශනාවේදී පස් වාරයක් බුද්ධත්වයේ ප්‍රතිඥා කළා. පස් වාරයක් මහා පෘථුවි කම්පා වුණා. එවාගෙම රජගහනුවරටයි නාලන්දාවටයි අතර අම්බලට්ටික උයනේදී අඹවනේදී දෙසු බ්‍රහ්මජාන සූත්‍රාන්ත දේශනාවේදී 62 වාරයක් සම්මා සම්බුද්ධත්වයේ ප්‍රතිඥා කළා. හිතක් පිටක් නැති මේ මහා පොළව 62 වාරයක් කම්පා වුණා. මේ තරම් ආචාර්ය සිද්ධීන් ඒ සම්මා සම්බුද්ධ ගුණය ප්‍රතිඥා කිරීමේදී සිද්ධ වෙලා තිබෙන්නේ මේ කල්ප කෝටි ගණනාවකින් තමයි මේ සම්මා සම්බුද්ධ ගුණය අහන්නවත් ලැබෙන්නේ. කල්ප කෝටි සතසහස්‍ර ගණන් අසංඛ ගණන් තිස්සේ බෝධි සම්භාර පුරාගෙන ඇයි සම්මා සම්බුදු කෙනෙකුන් වහන්සේ ලෝ පහළවන්නේ. එමේ සරුවඥන් වහන්සේ මෙහිදී සම්මා සම්බුද්ධෝමි ගුණය ලබන්නට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ
තමන් වහන්සේ විසින් පුරන ලද සමත්‍රිසත් පාරමිතා ධර්ම ත්‍රිවිධ අර්ථචාරියාව පංචමහා පරිත්‍යාගයේ සහිත බුද්ධකාරක ධර්මයක්. ලොව පසේ බුදුවරයන් වහන්සේලා තමන්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරන නමුත් සර්වඥතා ඥානයට පැමිණෙන්නේ නැති නිසා අන් අයට අවබෝධ කළ නොහැකි වෙනවා. තමන් ආબોධ කරගන්නා වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ අනිකු ලෝකවාසීන් ආબોධ කරවීම සඳහා ਸਰුවඥතා ඥානයේ ප්‍රතිලාභ වෙන්නටම ඕනේ. ਸਰුවඥතා ඥාන ප්‍රතිලාභ කරගන්නා වූ අසද්රුසව මහෝත්තමයන් වහන්සේට තමයි සම්මා සම්බුද්ධෝ කියන්නේ. ඊළඟට අපි සලකා බලමු ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ සියල්ල ආબોධ කරා කියන්නේ මොනවද? මේ සියල්ල කියන වචනෙන් අපි තේරුම් ගන්නට ඕනේ. සම්බං සංකත මසංකතං අනවශේෂං ඥානාතේතේ සම්බන්‍යතු ඥානං. සංකත අසංකත කියලා කොටස් දෙකට බෙදනවා දතියුතු සියල්ල. දතියුතු සියල්ල සංකත අසංකත දෙකට බෙදෙනවා. සංකත කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙන ඇති වෙන නැති වෙන දේවල්. අසංකත කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හට නොගන්න ඇතිවීම නැතිවීම නැති ස්වභාවය ඇති ශාන්ත ස්වභාවයට කියනවා අසංකත කියලා. අසංකත කියලා මෙතන හඳුන්වන්නේ ශාන්ති ලක්ෂණ නිර්වාණ ධාතුව. සංකත නමින් හඳුන්වන්නේ මේ ලෝක ධාතුව වලට ඇති සියල්ල. ලෝක ධාතුව වලට ඇති සියල්ල සංකතයි. ඒවා හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ. මේ මහා පොළව හේතු ප්‍රත්‍යයෙන් හටගත් දයක් නිසා සංකතයි. මහා සාගරයේ මහා මේරු පර්වත චන්ද්‍ර සූර්ය මණ්ඩල තාරකා සමූහය එවාගේම අට මහා නරකයේ ඔසුපත් නරක 28 තිරිසන් අපාය ප්‍රේත අපාය අසුර අපාය ලෝකාන්තරික නරකයේ නාග භවනයේ දිව්‍ය අසුර භවනයේ මනුෂ්‍ය ලෝකයේ චාතුර් මහරාජකේ තාවකින්සය යාමය තුසිතය නිර්මාරතිය පරණයමිත වසවර්තිය කියන මේ කාම භූමි 11 බ්‍රහ්ම පාරිසජ්ජ බ්‍රහ්ම පුරුහිත මහා බ්‍රහ්ම කියන ප්‍රථම ඥාන තල 3 පරිත්තාව අපමානාව ආභස්සර කියන ဒုတိය ඥාන ධ්‍යාන තුල ඥාන 3 මේ බමතල 3 එවාගෙම පරිත්‍ය සුබ අපමාන සුබ සුබ කියන එක කියන තෘතිය ඥාන බමතල 3 දේහප්පල අසඤ්ඤතල චතුර්ථ ඥාන බමතල 2 චතුර්ථ ඥාන බමතල තවත් කියන අසුද්ධ ආවාස 5 අවිහ අතප්ප සුදස්ස සුදස්සි අගනෙට්ට අරූප ලෝක 4 ආකාසානංචායතන විඥානංචායතන ආකින්චඤ්ඤායතනේ නේව සංඥා නාසඤ්ඤායතනය එක සත්වලකට අයිති මේ භූමි 31 භූමි 31ක් වෙන එක සත්වලකට එවැනි ජාති ක්ෂේත්‍ර නමින් දසදහසක් සත්වල ආඥා ක්ෂේත්‍රේ නමින් කෙල ලක්ෂයක් සත්වල විෂය ක්ෂේත්‍රේ නමින් අනන්ත අපරිමාණ සත්වල මේ සියල්ලම සංකතයි මේ සියල්ලම සංකතයි අපේ ස්කන්ධ සංතාන තුල දෙපතුලේ සිට ඉෂදාක්වා ඉසේ පටන් දෙපතුළු දක්වා තියෙන කොටස් 32ක් කේසා ලෝම නඛා දන්තා තචෝ මන්සන්නාරෝ අට්ටි අට්ටි නිඤ්ජා වක්ඛං අධයන් යකනං කෙලෝමකං පේකම් පප්පාසං අන්තං අන්ත ගුණං උදරියං කරේසං මත්තුංගම් පිත්තං සෙම්මං කුම්බෝ ලෝහිතං සේදෝ මේදෝ අස්සෝ අසා කේලෝ සිංගානිකා ලසකා මුත්තං මේ සියල්ලම සංකතයි. අපේ ශරීර තුල තියෙනවා තේජෝ ධාතු 4ක්. සංතාප තේජෝ, ජීර්ණ තේජෝ, පරිධාන තේජෝ, පාචක තේජෝ. වායෝ ධාතු වර්ග 4ක් තියෙනවා. උද්ධංගම වාත, අධෝගම වාත, කුච්චසේ වාත, කොට්ටසේ වාත, අංගමංගානුසාරී වාත, ආස්වාස පාස වාස වාත කියලා. මේ ඔක්කොම සංකත. අපේ ශරීරයේ තියෙනවා ඉන්ද්‍රිය ධර්ම චක්කු සෝත ගාන ඒවා කාය මන මේ සියල්ලම සංකතයි. අපේ సంతාන තුල තියෙනවා විෂය රූප වර්ණ
සද්ද ගන්ධ රස ස්පර්ශය ධර්ම මේ සියල්ලම සංකතයි. ඔය 12 ආයතන ධාතු වශයෙන් 18ක් අපේ සංකාන තුළ තියෙනවා. ඒවා සංකතයි. චක්කු ධාතු, සෝත ධාතු, ඝාන ධාතු, ජීව ධාතු, කාය ධාතු, රූප ධාතු, සද්ද ධාතු, ගන්ධ ධාතු, රස ධාතු, පොට්ටබ්බ ධාතු, චක්කු විඤ්ඤාණ ධාතු, සෝත විඤ්ඤාණ ධාතු, ඝාන විඤ්ඤාණ ධාතු, ජීව විඤ්ඤාණ ධාතු, කාය විඤ්ඤාණ ධාතු, මනෝ ධාතු, මනෝ විඤ්ඤාණ ධාතු, ධම්ම ධාතු කියලා ධාතු 18ක් තියෙනවා. එවාගෙම අපේ సంతාන තුල ලෝකෝත්තර ඉන්ද්‍රිය ධර්ම තුනක් හැර 18ක් තියෙනවා ඉන්ද්‍රිය ධර්ම. චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ඝාන ඉන්ද්‍රිය, ජීව ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, ඉත් ඉන්ද්‍රිය, කුරිස ඉන්ද්‍රිය, ජීවිත ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය, සුඛ ඉන්ද්‍රිය, දුක් ඉන්ද්‍රිය, සෝමනස් ඉන්ද්‍රිය, ගෝමනස් ඉන්ද්‍රිය, උපේක් ඉන්ද්‍රිය, සත් ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පඤ්ඤා ඉන්ද්‍රිය, මේ කොහොම ඉන්ද්‍රිය ධර්ම 18ක් තියෙනවා. ලෝකෝත්තර ඉන්ද්‍රිය තුනත් එකතු වුණොත් එතන ඔක්කොම 22ක් වෙනවා. ඔය වගේම පටිච්ච සමුප්පාද ධර්ම අපේ සංකාන තුන 12ක් තියෙනවා. අවිද්‍යා, සංඛාර, විඥාන, නාම රූප, සලායතන, පස්ස, වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති, ජරා, මරණ. ඒට අනුයාත වශයෙන් ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස. මේ ඔක්කොම තියෙනවා. අප්‍රිය සංප්‍රයෝග, ප්‍රිය විප්‍රයෝග, ඉච්ඡා විගත, පංචෝපාදාන ස්කන්ධ. මේ සියල්ලම සංකතයි. එතකොට මෙහෙම සලකා බැලීමේදී සියල්ලම සරුවඥන් වහන්සේ සතර සතරාකාරයකින් ප්‍රතිවේද කරනවා. දුක්ඛය, සමුදය, නිරෝධය, මාර්ගය. මේ හතර නම් වල උන්වහන්සේ ආબોධ කරගන්නවා. සෑම සංකත ධර්මයක් ගානේම තියෙන මේ ආරි සත්‍ය හතර. ඇසගන සලකා බැලුවම ඇස කියන්නේ අපේ సంతාන තුල පවට්නා වූ රූප දැකීමේ වර්ණ ඡායා වැටෙන්නා වූ ඉන්ද්‍රිය ධර්මයක්. මේක සිත නෙමෙයි. ඇස කියන්නේ වර්ණ රූපේ රූප ඇදගන්නා වූ රූප කොටසක්. මේ ඇසේ තේනවා චක්සු ප්‍රසාදය කියලා රූප විශේෂයක්. ඔය චක්සු ප්‍රසාදය වට කරගෙන තේනවා රූප ධර්ම 54ක්. කාය දසක, භාව දසක, චක්කු දසක කියලා 10 තුනකුයි. චිත්තජ සුද්ධාස්තක, උතුජ සුද්ධාස්තක, ආහාරජ සුද්ධාස්තක කියලා 8 කොටස් තුනකුයි. සියල් එකතු වුණාම 54ක් තියෙනවා. එයින් චක්සු ප්‍රසාදය ප්‍රධානයි. චක්සු ප්‍රසාදය වට කරගෙන පිරිවරාගෙන අනේ රූප සියල්ල 53 තියෙනවා. ඒ සියල්ලම අප එකතු කළා චක්කු කියලා කියනවා. මේ චක්සු කියන්නේ රූප කලාප සමූහය. දුක්ඛ සත්‍යයි. මක් නිසාද? දුක්ඛ සත්‍යයේ තියෙන ලක්ෂණ හතරක්. හීලන, සංකත, සංතාප, විපරිණාම. මේ ඇස කියන රූප කලාප සියල්ල පෙළෙනවා. නිරන්තරයෙන් ඇතිවෙවි නැතිවෙවි පෙළෙනවා. එනිසා පීලන අර්ථයෙන් යුක්ත බැවින් දුක්ඛාරිය සත්‍යයි. එවාගින් සංකතයි. මේක හේතු ප්‍රත්‍යයෙන් හටගන්නවා. එනිසා මේ ඇස කියන්නේ දුක්ඛ සත්‍යයේ සත්‍යයක්. එවාගින් සංතාප නිරන්තරයෙන් තැවෙනවා. තැවෙනවා ඇතිවීමෙන් නැතිවීමෙන් තැවිතෙනි පවතිනවා. එවාගින් පීලන විපරිණාම. විපරිණාම කියන්නේ මේ ඇසේ තියෙන රූප කලාප චිත්තක්ෂණ 17න් 17ට කොච්චරවා බෙදෙනවා. ඇති වෙනවා බෙදෙනවා ඇති වෙනවා බෙදෙනවා විපරිණාම. එවාගෙම කාලයක් යනකොට ඇස් පෙනෙන්නේ නැතුව යනම ඇහි රෝග ඇති වෙනවා, ඇසේ සුද ඇති වෙනවා, ඇහ අන්ධ වෙනවා, නොයෙක් නොයෙක් රෝගාබාධ වලට ලක් වෙනවා. ඊට පස්සේ ඒක සම්පූර්ණයෙන්ම නැතිලා යනවා. මරණයෙන් පස්සේ සියල්ලම අහෝසි වෙනවා. මෙයම පීලන, සංකත, සංතාප, විපරිණාම ස්වභාවයෙන් යුක්ත නිසා චක්සු කියන්නේ දුක්ඛාරි සත්‍යයයි. ඊළඟට මේ චක්සු කියන දුක්ඛාරි සත්‍ය කවද ඉපදෙවි? දෙවිගේ නෙක්තේ නැ, ඉබේ ඇති වුණාද නැ? මේක ඇති වුණේ පූර්ව භවයේ කළ කුසල කර්මයක ප්‍රතිඵලයක් වශයෙන්. පූර්ව භවයේ කළ කුසලයක ප්‍රතිඵලයක් වශයෙන් අපට චක්සු ප්‍රසාදේ පහළලා තියෙනවා. පූර්ව භවයේ ඒ කුසලයේ සිද්ධ කරන්න හේතු වන අකුසල ධර්ම මොනවද? අකුසල අවිද්‍යාව,
තෘෂ්ණාව උපාදාන කියන තුනක් මේකට ප්‍රත්‍ය වුණා. ඒ කියන්නේ ඇහෙන් දැකීම සඳහා ආසාවක් තිබුණා. ඒ ආසාව තෘෂ්ණාවයි. මේ ඇස කියන එක අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, අනාත්ම දෙයක්, රූප සමූහයක් කියලා දන්නේ නැහැ. ඒ දන්නතික මේදා අවිද්‍යාව. මේ ඇස අපට ඕනමයි කියලා හිතෙනවා. ඇස ඕනමයි කියලා හිතෙනක උපාදානයි. එතකොට ওই තුනම ඇති වුණේ ලෝභ මූල සිතක. ලෝභ මූල සිතක ඒ කියන අවිද්‍යාවයි තෘෂ්ණාවයි උපාදානයයි ඇති වුණා. ඒක සුදුසු කුසල කර්මයක් කළා. දානයක් දුන්නා, සීලය සමාදන් වුණා, භාවනාත් කළා, බණත් ඇහුවා, ඉරිතුත් කියාගත්තා, මෛත්‍රීත් වැඩුවා, කවර කවරෝ පින්කම් කළා. දමෝපියන්වත් උපස්ථාන කළා, වැඩිහිටියන්වත් සැලකුවා, පින් අනුමෝදන් වුණා, පින් අනුමෝදන් කළා. මොයේ මේ පින්කම් කළේ තුන අනේ අපට හොඳ නිරෝගී ඇසක්, හොඳ ප්‍රසන්න ඇසක් ලැබේවා අපි හිතුවායිද? එතකොට ඒ මුලින්ම අවිද්‍යාවයි තෘෂ්ණාවයි උපාදානයයි මුල් කොට ඇති ලෝභ මූල හිතින් හිතාපු හිතවිල්ලේ ප්‍රධානත්වයේ දරුවා තෘෂ්ණාව. මේ තෘෂ්ණාව තනිකර දුක් උපදවනවා නෙමෙයි, තෘෂ්ණාවට අනිත්‍ය යල්ලෝම පිරිවර වුණා. ඔතන ලෝභ මූල අකුසල සිතේ තිබුණා චිත්තචෛසික ධර්ම 20ක්. ওই 20 දෙනාම එකතු වෙලා තමයි මේ ඇහැ උපදවා ගන්න උපකාර වුණේ. අන්නේකට කියනවා පූර්ව භව තෘෂ්ණාව කියලා. පූර්ව භව තෘෂ්ණාව. ඒ තෘෂ්ණාව ලක්ෂණ හතරකින් ආબોධ කරගන්නවා. ආයෝහන, නිදාන, සංයෝග, කලිබෝධ. ඒ තෘෂ්ණාව මුල් කොටගෙන කුසල රසපත් කරා. කුසලයක් රස කරගත්තා ඒක ආයෝහන ආර්ථේ වුණා. ඒ වගේම ආයෝහන නිදාන මේ ඇස උපදවා ගන්න ප්‍රධාන නිදානයක් වුණා තෘෂ්ණාව. ඒ වගේම සංයෝග මෙයින් නවතින්නේ නැවත සංසාරේ රැස් ලබන්නේ නැත්තම් සැප ලබන්නේ තෘෂ්ණාව ගොනු කර ගන්නවා, බඳ ගන්නවා. ඒකට කියනවා සංයෝග. ඊළඟට පලිබෝධ. මේ තෘෂ්ණාව අත්හරින්න දෙන්නේ නැහැ. මේ තෘෂ්ණාව නැවත බැඳ ගන්නමයි තෘෂ්ණාවේ ස්වභාවය. ඒකට කියනවා පලිබෝධ. මේ කියන අර්ථ හතරෙන් යුක්ත නිසා පූර්වව තෘෂ්ණාව ඇස සම්බන්ධව දුක්ඛ සමුදය ආරිය සත්‍යයි. මේ දෙක ලෝකේට අයිතියි, දුකයි සමුදයයි. ඊළඟට බුදුරජාන් වහන්සේ ආબોධ කරගන්නවා යම් වෙලාවක තමන් වහන්සේ මේ ඇස කියන රූප කොටස සියල්ලම රූප වාසයෙන් සියල්ල වෙන් කරගත්තා. ඒවේ ලක්ෂණ දස පත්‍යපට්ඨාන පදර්ථාන වෙන් කරගත්තා. හේතුඵල සම්බන්ධතාව වෙන් කරගත්තා. එසේ වෙන් කරගනිමින් විදර්ශනා ඥාන වඩමින් සෝවාන් සකදාගාමි අනාගාමි අරහත්ත්ව කියන ප්‍රඥා ආලෝකේ පහළ කරගත්තා. ඒ ප්‍රඥා ආලෝකේ සම්මා දිට්ඨියයි. එහිදීම මේ නික්මීමේ නෙක්ඛම්ම සංකල්පනාව සම්මා සංකල්පනාවයි. එවැන්ගේම වාක් දුස්චරිත හතරෙන් වැළකීමේ වාක් විරතිය සම්මා වාචාව. කාය දුස්චරිත හත තුනෙන් වැළකීමේ විරති චේතනාව සම්මා කම්මන්තියයි. මිච්ඡා ආජීවෙන් වැළකීමේ පිරිසුදු චේතනාව සම්මා ආජීවයයි. ඔය වගේම තමාද సంతානේ පහළ වූ සතරාකාර උත්සාහය සම්මා වායාමයයි. සතරාකාර සතිය සම්මා සතියයි. නීවරණයන්ගෙන් තොර වූ ඒකාග්‍රතාව සම්මා සමාධියයි. ඔය මාර්ග ශ්‍රේත් සතරේදී මාර්ගාංග 8 පහළ වුණා. ඒ පහළ වීමේදී ප්‍රධානත්වය දරුවා සම්මා දිට්ඨිය. ඔය 8 දිනාම මහා බලගත් යෝධයන් හැටියට එකතු වෙලා මේ දුක්ඛ සත්‍ය නිසිසේ ආબોධ කර ගනිමින් සමුදය සත්‍ය ප්‍රහාණය කරමින් නිරෝධ සත්‍ය සාක්ෂාත් කළා. එයින් මේ මාර්ග සත්‍යය නීයාන හේතු දස්සන අධිපති කියන අර්ථ හතරෙන් යුක්ත බැවින් මාර්ග සත්‍ය හැටියට ආબોධ කළා. මාර්ග සත්‍යයෙන් නිර්වාණ ධාතුව නිස්සාරණ විවේක අසංක තමතාර්ථයෙන් දැනගෙන ආબોධ කළා. නිර්වාණ ධාතුවේ ලක්ෂණ හතර තමයි
නිස්සරණ විවේක අසංකත අමත නිස්සරණ කියන්නේ මේ සීල දුක්ඛ සත්‍ය කරෙන් නික්මෙනවා එවාගෙම විවේක ඒ දුක්ඛ සත්‍යයෙන් තොර වෙනවා අසංකත හේතු ප්‍රත්‍යයෙන් හට නොගන්න ස්වභාවයෙන් යුක්ත වෙනවා අමත මරණයක් නැති තත්ත්වයටපත් වෙනවා මේ ලක්ෂණ හතරෙන් යුක්ත වෙන්නේ නිරෝධ සත්‍යය ඊළාට මාර්ග සත්‍ය නිඥාන මේ සීලෝම ක්ලේශ ධර්මයන්ගෙන් නික්මෙනවා සංසාර ධර්මයන්ගෙන් නික්මෙනවා හේතු මේ ආර්ය සත්‍ය ආબોධ කරගන්න ප්‍රධාන හේතු වෙනවා දස්සන නියම සත්‍ය දර්ශනයෙන් දැක ගන්නවා අධිපති එවාගෙම දුක්ඛය මැඩගෙන සමුදය මැඩගෙන අධිපතිත්වයේ දරනවා මේ ලක්ෂණ අතරේ යුක්ත බැවින් මාර්ග සත්‍යයි කියලා ආબોධ කරගත්තා මෙසේ චක්ෂු ප්‍රසාදේ දුක්ඛ සත්‍යයි චක්ෂු ප්‍රසාදයට හේතු පූර්භව තෘෂ්ණාව සමුදය සත්‍යයි චක්ෂු ප්‍රසාදය සමුදය සත්‍ය තෘෂ්ණාවක් නැති සාන්ත නිර්වාණ ධාතුව නිරෝධ සත්‍යයි නිරෝධේ සාක්ෂාත් කරන ආර්ය අෂ්ටාංග මාර්ගේ මාර්ග සත්‍යයි කියලා චක්ෂු ප්‍රසාදේ මුල් කොටගෙන ආර්ය සත්‍ය අවබෝධ කළ නිසා සර්වඥන් වහන්සේ සම්මා සම්බුද්ධ නම් වෙනවා මේ වගේම සෝත ගාහන ජීවා කාය මන මේ ආධ්‍යාත්මික ආයතන හය එකක් එකක් ගානේ සෝතය කියන්නේ දුක්ඛ සත්‍යයි සෝත උපදින් හේතු තෘෂ්ණාව සමුදය සත්‍යයි ඒ දෙක නැති සාන්ත නිවන නිරෝධ සත්‍යයි නිවන ආબોධ කරන ආර්ය අෂ්ටාංග මාර්ගේ මාර්ග සත්‍යයි කියලා සෝත ප්‍රසාදේ චතුරාරි සත්‍ය නම් ආબોධ කළ බැවින් සාරුවක්යන් වහන්සේ සම්මා සම්බුද්ධ නම් වෙනවා මෙසේම ගාන ප්‍රසාදේ දිවා ප්‍රසාදේ කාය ප්‍රසාදේ කින ප්‍රසාද රූප පහ ඔය වගේම වර්ණ රූපය ශබ්ද රූපය ගන්ධ රූපය රස රූපය පඨවි තේජෝ වායෝ කින මේ භූත රූප තුන නම් වූ පොට්ටබ්බ රූපය එකක් එකක් ගානේ දුක්ඛය සමුදය නිරෝධය මග්ගය චතුරාරි සත්‍ය වශයෙන් ආબોධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වෙනවා එවාගෙම එකුම් අනු චිත්තයෙන් ලෝකෝත්තර සිත් අට ඇර එක්කසෝ චිත්තය දුක්ඛය සමුදය නිරෝධය මග්ගය චතුරාරි සත්‍ය නම් වේ ධර්මයෙන් වූ බැවින් සම්මා සම්බුද්ධ නම් වෙනවා දෙපන චෛසිකේ යතුරෙන් තෘෂ්ණාව හැර ඉතිරි චෛසික ධර්ම 51 දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය වශයෙන් ආબોධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වෙනවා ඔය වගේම රූපස්කන්ධය වේදනාස්කන්ධය සංඥාස්කන්ධය සංස්කාරස්කන්ධය විඤ්ඤාණස්කන්ධය කියන මේ ස්කන්ධ පහ එකක් එකක් ගානේ දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය බවට පමුණුවමින් ආબોධ කළ නිසා සම්මා සම්බුද්ධ නම් වෙනවා මෙසේම දොළොස් ආයතන අටලොස් ධාතු දෙවිසි ඉන්ද්‍රිය එවාගෙම නවමහා භවය එවාගෙම අනිකුත් සියලුම සංකත ධර්මයන් ਸਰව ප්‍රකාරයෙන් දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගේ චතුරාර්ය සත්‍ය නම් වලින් ආબોධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වෙනවා ඒ මේ සම්මා සම්බුද්ධ ගුණය එකක් එකක් ගානේ සිහි කරන්නේ මුළු ලෝක ධාතුවේ තියෙන සීලෝම දේව සම්බන්ධතා කරගෙන සම්මා සම්බුද්ධ ගුණය අපට තේරුම් කරගන්නට පුළුවන් ඒ කියන්නේ 11 කාම භූමියේ රූපාචර භූමි 16 අරූප භූමි 4 මේ සියල්ලම මේ සම්මා සම්බුද්ධ ගුණයට නම්වා චතුරාර්ය සත්‍ය අවබෝධය අනුව සම්මා සම්බුද්ධ ගුණේ තේරුම් කරගන්නට අපට පුළුවන්කම තියෙනවා එනිසා බුද්ධානුසති භාවනාවක් වඩන භාවනානි යෝගියාට මේ සම්මා සම්බුද්ධ ගුණේ එකක් එකක් ගානේ සිහි කරන වාරයකදී විෂිතුරු ආකාරයෙන් මේ ගුණපද වෙන්වෙන් වශයෙන් ආબોධ කරගන්න ලැබෙනවා ඒ සම්මා සම්බුද්ධ ගුණේ ආબોධ කරගන්න සිතේ නීවරණ යටපත් වෙනවා නීවරණ යටපත් වීමෙන් ධානාංග ශක්තිමත් වෙනවා කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ යටපත් වෙනකොට
විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන ධානාක ශක්තිමත් වීමෙන් හිතේ උපචාර සමාධියෙන් සමාධිමත් බවට පත් වෙනවා. මේ උපචාර සමාධියෙන් යුතුව නාම රූප විවස්ථාපනයේට හැරීමේදී තමාගේ సంతානයේ සම්වර්ෂණ ඥානයේ සිටේ උද්‍යාවේ ඥාන භංගානු ඥාන භංගානුපස්සනා ඥානයේ බාතුපත්තාන ඥානයේ ආදීනව ඥානයේ නිම්බිදා ඥානයේ මුංචිතුකම්මිතා ඥානයේ පරිසංකානුපස්සනා ඥානයේ සංකාරුපේක්ඛා ඥානයේ කියන මේ ඥාන පරම්පරාව අනුවම අනුපිළිවෙලින් විපස්සනා ඥාන වඩා ගන්නට මේ බුදුගුණ භාවනා උපනිශ්‍රේ වේලවා. එවාගෙම අවසාන වශයෙන් තමාගේ හේතු සම්බන්ධකම් හේතුඵල වාසනා තිබුණා නම් සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵලානුක්‍රමෙන් අග්‍ර අමා මහ නිවන් සුව සාක්ෂාත් කරගන්න හේතු වෙනවා. පින්නතුන් අහල ඇති ශ්‍රී ලංකා දීපයේ බුදුගුණ භාවනා වඩා අධිගම ලබාගත් රහතන් වහන්සේ නමක් ගැන නේද? ඒ රහතන් වහන්සේ හඳුන්වනවා කටකන්දර වාසී කුස්සදේව මහරහතන් වහන්සේ කියලා. කටකන්දර වාසී කුස්සදේව මහරහතන් වහන්සේ. කටකන්දර කියන මේ කඳු රැළියේ තියෙන කුරුණෑගල අදත් මේක හඳුන්වනවා ඊට සුදුසු නමකින්. කටකන්දර වාසී කුස්සදේව ස්වාමීන් වහන්සේ උදේවරුවේ යැපිලිවිලින් පිළිසුඟා වළඳලා මළු ඇමදලා කඳු මුඳුනේ තියෙන බොහෝම ප්‍රසාදනීය චෛත්‍ය රාජන් වහන්සේ නම මේ මළුව හොඳින් අමදිනවා. නිකමල් ඇතිරියක් ඇතුළුවා වාගේ වැලි සමතලා වෙන්න අමදිනවා. ඇමදලා චෛත්‍ය රාජන් වහන්සේ දිහා බලාගෙන ගහක් මුලට වෙලා බුදුගුණ වඩනවා. දීර්ඝ කාලයක් මේ භාවනාව දිනු කරගත්තා. මේ බුදුගුණ භාවනා කරගෙන කරගෙන යනකොට මාර්දී පුත්‍රයාට පෙනී ගියා මේ ස්වාමින් වහන්සේ දැන් රහත් වෙයි කියලා. ඒකට බාධා කරන්නට මේ මාර්යා එක දවසක් ආවා වඳුරෙක් හැටියට. ඇවිල්ලා මේ මළුව පිරිසුදුව හැමදලා තිබුණු මළුව අපිරිසුදු කරගෙන ගලේ අවුස්සලා දිව්වා. එතකොට එදා මේ ස්වාමින් වහන්සේගේ හිතේ සමාධිය බිඳුණා. නැවතත් මළුව පිරිසුදු කරලා කුටියට ඇතුළත් වුණා. ඊළඟ දවසකදී ආවා හරකෙක් හැටියට. හරකෙක් හැටියට ඇවිල්ලා මේ මළුවේ කකුල ඇදගෙන ගොම දාගෙන අපිරිසුදු කරගෙන ගියා. එදා ස්වාමීන් වහන්සේගේ හිතේ සමාධිය වැඩිමිති මිති සමාධිය බිඳුණා. එදා තුන්වහන්සේ නැගිටලා මළුව පිරිසුදු කරලා කුටියට වැඩියා. තුන්වෙනි දවසේදී කොරගහන මිනිහෙක් හැටියට ආවා. කොරගහන මිනිහෙක් හැටියට ඇවිල්ලා කකුල ඇදගෙන ඇදගෙන මේ මළුව හැමතැනම අපිරිසුදු කළා. මේ ස්වාමීන් වහන්සේ සමාධියෙන් බිඳුණු නම් කල්පනා කළා මේ මිනිස්යාට මේ කන්ද දෙන්න බැහැ. මේ වගේ කොරෙක් මම මේ ගෙවල් අසල ගම්වල මම කොතෙකුත් පිටිසුඟා යනවා. මේ වගේ කොරෙක් දැකලත් නැහැ. මේ වගේ කොරෙකුට මේ කන්දට ඉන්නත් බැහැ. මම කතා කරලා බලන්න ඕනේ කවුද කියලා. උන්වහන්සේ කතා කළා ඔබ කවුද? සැබවින්ම මේ කොරෙකුගේ වෙහසෙන් ආය මාර්දී පුත්‍රයා. ඔහු බොරු කියන කෙනෙක් නෙමෙයි. ඔහු බොහෝ මානාතික ආඩම්බරකාරී. එනිසා ඔහු ඉවිජුවම කිව්වා මම වසවත් දියු පුත්‍රයා කියලා. එතකොට ස්වාමීන් වහන්සේ බය නැතුව කතා කළා. මොකද බුදුගුණ වඩන්න බය නැහැ. බය නැති නිසා අසාසෙ පියා මාර්දී පුත්‍රය. ඊයේ දවසේ හරකෙක් වගේ පෙරදදාස වඳුරෙක් වගේ තමයි ඔබද? ඔව්. ඉතින් ඊළඟට උන්වහන්සේ අනිත් පැත්තට හැරුණා. අදහස හැරෙව්වා මාර්දී පුත්‍රය ඔබ අපේ බුදුරජාණන් වහන්සේක හත් අවුරුද්දක් පියවරක් පාසා හිටියා නේද? එහෙමයි මං හිටියා. අපේ බුදුරජාන් වහන්සේක බොහෝ වාරවල කතා කරලා තිනවා නේද? එහෙමයි. ඔබට පුළුවන් නේ පුදුම ඉද්දිවන්තයෙක් නේ ඔබට ලෝතුරා බුදුරජාන් වහන්සේගේ වගේ ශරීර මවා ගන්නත් පුළුවන් නේද? ඕ මට හොඳට පුළුවන්. අර ඔබ මතකද සූරම්බට්ට කියන මානවකතුමා වෙතට ආවා නේද ඔබ බුදුහාමුදුරුවෝ වාගේ? ඔය වගේම අර කුෂ්ඨ රෝගියෙක් ළඟට ආවා නේද ඔබ බුදුහාමුදුරුවෝ වාගේ? ඕ මට එහෙම පුළුවන්. හා එහෙනම් මවල බලන්න අපේ බුදුහාමුදුරුවන්ගේ රූපේ බලන්න මවල පුළුවන්ද කියලා. ඉතින් මාර්දී පුත්‍රයා දන්නේ සිදුවෙන්න යන දේ. මාර්දී පුත්‍රයා කෙලස්බර පුජ්‍යලයක් නේ, මාන්නාධික පුජ්‍යලයක් නේ. ඕ කැමැති හපම් කම්පෙන්නන්ද. ඉතින් මේ ස්වාමින් වහන්සේ කිව්වනේ
බුදුරජාණන් වහන්සේගේ රූප විලාස මවාපාන්න කියලා. ඉතින් බොහොම සැනකින් සම්පූර්ණයෙන් බුද්ධ විලාසයට පත් වුණා. මේ ස්වාමීන් වහන්සේ දීර්ඝ කාලයක් තිස්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ 89 ව්‍යංජන ලක්ෂණ ගැන ව්‍යාම ප්‍රභා ආලෝකය ගැන හේතුමාලා අලංකාර ආලෝකය ගැන අසීත්‍යස්ථ ප්‍රභාව ගැන ඌර්ණරෝම ධාතු ප්‍රභාව ගැන දංෂ්ඨ ධාතු ප්‍රභාව ගැන මේ සියල්ලම ගැන උන්වහන්සේ හොඳින් දන්නවා. උන්වහන්සේ භාවනාවට නංගලා තියෙනවා. ඒකක් එකක් ගැන උන්වහන්සේ දිවසින් දකින්න වාගේ භාවනාවෙන් දැකලා තියෙනවා. එතකොට මේ මවාපාපු මාර්ගේ පුත්‍රයා මවාගත් බුද්ධ විලාස රූපේ බලාගෙන හිතුවා කෙලෙස් සහිත මාර්යා මවාපෑව බුදුරුව මේතරම් සෝභා සම්පන්න නම් නික්ලේශී වූ බුදුරජාණන් වහන්සේගේ පාරමිතා සම්භාරයෙන් නිර්මිත වූ අනුත්තර වූ අප්‍රතිම වූ ඒ බුද්ධ විලාසයේ මොනතරම් සෝභා සම්පන්නදෝ කියලා හිතනකොට ශෙනිකෝම ගැඹුරු සමාධියකට වැටුණා. ඒ සමාධිය තුළින් විපස්සනා ඥාන පේලි පහළ වුණා. ඉතාම සුළු මොහොතකදී මාර්යා පරාජය කොට ඒ මහෝත්තමයන් වහන්සේ සව කෙලෙස්නසා මහා රහත් භාවයට පත් වුණා. ආචාර්යයි නේද? මේ නිසා මේ බුදුගුණ භාවනාව සඳහා බොහෝ දිනෙක බොහොම කැමති එපමණක් නේක ආනිසංසක් අනන්තයි. එනිසා අනන්ත බුදුගුණ ආනිසංස ලබන්නේ මේ සම්මා සම්බුද්ධ ගුණයත් විශේෂ ගුණයක්. බුදුගුණ නමයෙන් එකක් එකක් ගානේ දෙවෙනි වෙන්නේ නැහැ. එනිසා මේ බුදුගුණ භාවනාව හැකිතාක් අපි දිනු කර ගැනීමට උනන්දු වන්නට ඕනේ. අදවස් විශේෂයක් තරම් කෙටි කාලයේ තුල බුදුගුණ ඉතිපිසෝ ගාථාවෙන් ලක්ෂයක් පිරුවා නම් බුදුරජාණන් වහන්සේ මැවී පේන බවත් මැවී පේන බුදුරජාණන් වහන්සේගෙන් කමාඩ සුදුසු භාවනා කමතහම් ලබාගෙන භාවනා කළොත් මඟඵල නිවන්සුව ලැබෙන බවත් මීට අවුරුදු 70 ගානකට ඉස්සර අපේ පූජනීය ස්වාමින් වහන්සේ නමක් මැනවින් දැනගෙන අපට කියලා දීලා තිබුණා. ඒක ඒකාන්ත සත්‍යයි. එනිසා මේ බුදුගුණ භාවනා සඳහා අපි සෑමදෙනාම අතිෂ්ඨාන කරගන්නට ඕනේ. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුද්ධ ගුණයන් ගැන අපි වඩ වඩා බෝධ කරගෙන අපේ චිත්තසංතාන තුළ ශ්‍රද්ධාදී ගුණ වර්ධනය කරගෙන නිත්‍ය සීල උපෝසත සීල සිව්බඹ විහෙරණ වැනි උසස් ගුණ පුරාගෙන මේ ලෝතුරා බුද්ධෝත්පාද කාලයකදී පමණක්ම ලබන්න තියෙන ආරි සත්‍ය අවබෝධයෙන් ලැබෙන අසංකත ධාතු සංඛ්‍යාත අමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිස ප්‍රාර්ථනා කෙරෙත්වා කියලා අපි මෛත්‍රියෙන් ආරාධනා කරනවා. අද විශේෂ වශයෙන් මේ ධර්ම දේශනා වෙසක් දවසේ සිදු කරන ධර්ම දේශනා ගැන අපි නැවත සිහිපත් කරන්නට ඕනේ. අපේ සරුවඥන් වහන්සේ වෙසක් පොහොය දවසකදී මේ මලෝ පහළවී වෙසක් පොහොය දවසකදී ලෝතුරා බුදුවලෝට සදාම් අමාවැසි වැස්සෙව්වා. සුමවිසි අසංග ගණන් ජනතාව අමා මහ නිවන් පුර පමුණවා වදාළ තමන් වහන්සේ අදවැනි දවසකම අනුපාතිශේෂ පරිනිර්වාණයෙන් නිවන් පුර වැඩිය. ඒ මේ සරුවඥන් වහන්සේගේ කාලේ වැඩිහිටියේ ශිළු රහතන් වහන්සේලාද ආජු කෙළවර පිරිනිවුණ ආර්යයන් වහන්සේලා සුගතිගාමී වුණ සෙසු ජනතාව කර්මාරූපව මේ පරිලව ගියා. වැඩිහිටි විහාරස්ථාන රාජධානි විහාර පොකුණු මාලිගා සියල්ල නෂ්ටාවශේෂ වුණ. ඉරාන්දකාරිකා මහා ප්‍රතිමා මහා මේරු පර්වත මහා සාගර වැනි විශාල වස්තු ගෙවල් දොරවල් ඉදකඩ යාන වාහන ඇඳුම් පැළඳුම් මිල මුදල් ආදී පාරිභෝගික වස්තු කෑමෙන් බීමෙන් ඇඳුමින් පැළඳුමින් වතෙන් බුලතෙන් බෙහෙතෙන් හේතෙන් පරිහරණය කරන අපාපගේ ආත්ම භාව සියල්ල හිත ඇති හිත නැති සෑම සංස්කාර ධර්ම ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇතිවෙවි නැතිවෙවි සිඳි සිඳි බිඳි බිඳි යන බැවින් අනිත්‍යයි. ඇතිවීමෙන් නැතිවීමෙන් නිරතුරු පෙළෙන බැවින් දුක්ඛයි. කැමැති කැමැතිසේ නොපවත්නා බැවින් අනත්තයි. පිළිකුල් බැවින් අසුභයි. එවාගේම අනිත්‍ය දුක්ඛ අනත්ත අසුභ සීලම සංස්කාර ධර්ම පීලන සංකත සංකාප විපරිණාම ස්වභාවයෙන් යුක්ත බැවින් දුක්ඛාරිය සත්‍යයි. ඒ දුක නැවත නැවත උපදවන ආයෝහන නිදාන සංයෝග පරිබෝධාර්ථයෙන් යුක්ත වන පූර්ව භව තෘෂ්ණාව දුක්ඛ සමුදයාරිය සත්‍යයි. ඒ දෙකම නැති අසංකත ධාතු නිර්වාණය
නිස්සරණ විවේක අසංක තමතාර්ථයෙන් සමන්විත බැවින් දුක්ඛ නිරෝධානි සත්‍යයි. දුක්ඛය පිරිසිඳ අවබෝධ කරන සමුදය ප්‍රහාණය කරන නිරෝධය සාක්ෂාත් කරන නීයාන හේතු දස්සන අධිපති අර්ථයෙන් සමන්වාගත ආර්ය අෂ්ටාංගික මාර්ගය දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාරි සත්‍ය නම් වෙනවා. අනන්ත අපරිමාණ බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා අති දීර්ඝ කාලාන්තරයක් තිස්සේ පිරූ පාරමිතානුභාව බලයෙන් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අජරාමර අමා මහ නිවන් සෝයෙන් සැනසී වදාලා සසර දුක් තරණය කොට කෙලෙස් නිනිමල නිවාසාන්ත නිවනින් සැනසී වදාළේ සියලු බුදුපසේ බුදුමහරහතුන් වහන්සේට සමකල්ලී අපේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරයේ වේවා. අපේ ජීවිතේ පුරා රැස්පත් කරන සෑම කුසලයක්ම අපටත් පාරමිය බවට බෝධිපාක්ෂික ධර්ම වාටපත් වේවා. බුදු පසේ බුදු මහරහතන් වහන්සේ ආબોධ කළේ ගාම්භීර වූ දුරුදස වූ දුරනුබෝධ වූ අතර්කාවචර වූ ශාන්ත වූ ප්‍රණීත වූ නිපුන වූ පණ්ඩිත වේදනීය වූ මේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අමා මහ නිවන් සුව සාක්ෂාත් වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ආකාශද්ධා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාශද්ධා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාශද්ධා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං. චිරං රක්ඛන්තු ත්වං සදා.